විදුලි උත්පාදනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද දිනේ ඇතැම් ප්‍රදේශවලට පැය 6කට වඩා වැඩි විදුලි කම්පාදුවක් සිදු කිරීමට අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ අනුව ඒ සිට එල් දක්වා කලාපවලට පෙරවරු 8 සිට සවස 6 දක්වා කාලය තුළ පැය 3 විනාඩි 20 බැගින් සහ එතැන් සිට රාත්‍රී 11 දක්වා පැය 1 විනාඩි 40 බැගින් විදුලිය කම්පාදු කිරීමට නියමිතයි. P සිට W දක්වා කලාපවලට පැය 6කට වඩා වැඩි විදුලි කම්පාදුවක් සිදු කිරීමටයි මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී ඇත්තේ. මේ අතර පවතින ගෑස් අර්බුදයේ හමුවේ මධ්‍යම රාත්‍රියේ වෙනතෙක් බෙදාහැරීමේ කටයුතු සිදු කිරීමට ලිට්‍රෝ සමාගම පියවරගෙන තිබෙනවා. මේ ඊයේ මධ්‍යම රාත්‍රියේ මුතුරාජවෙල ගෑස් පර්යන්තේ ගෑස් බෙදාහැරීම් කටයුතු අඛණ්ඩව සිදු කළ ආකාරයයි. ප්‍රමාණවත් ගෑස් තොග සමාගම සතුව පවතින බවට ලිට්‍රෝ සමාගම අවධාරණය කරන පසුබිමක වුවද අදත් ගෑස් මිලදී ගැනීම සඳහා ජනතාව දිගු පෝලිම්බල රැඳී සිටියා. බදුල්ල ප්‍රදේශයේ ගෑස් අලවිසලක් අසල ඇතිව උණුසුම් තත්ත්වය පාලනය කිරීමට පොලිසියටද මැදිහත් වීමට සිදු වුණා. හැටනුවරෙළිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ගෑස් පාරිභෝගිකයින් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණේ අලෙවි නියෝජිතයා ගෑස් අලවිසල වසා දැමීම හේතුවෙන්. පණිපිටිය මොරකැටිය හන්දියේ පිහිටි ගෑස් අලෙවි නියෝජිත ආයතනයට පැමිණි පාරිභෝගිකයින්ද මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වුණා. මේ පොළොන්නරුව මින්නේරිය ප්‍රදේශයේ ගෑස් පාරිභෝගිකයින් පිරිසක් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වූ ආකාරයයි. මේ අතර ගෑස් අර්බුදයේ ඇතුළු කාරණා කිහිපයක් මුල් කර ගනිමින් ඉංගිරිය ප්‍රදේශයේ ජනතාව විරෝධතාවයක් සංවිධාන කර තිබුණා. මේ අතර පවතින ඉන්ධන අර්බුදයේ හමුවේ ජනතාවට සිදුවන පීඩාවන් අවම කිරීමට දිවාරය අඛණ්ඩව ඉන්ධන බෙදාහැරීම සිදු කිරීමට පියවරගෙන තිබෙනවා. සියලුම දෙනා දිවා රාත්‍රී නොබලා රටට සේවය කරන්න අපේ කැපවීම අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ අතර ඉන්දිය ණය ආධාර යටතේ මෙරටට ලැබුණු තවත් ඩීසල් නෞකාවක් අද දිවයිනට ළඟා වුණා. කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ මෙන්ම අදත් රට පුරා ජනතාව ඉන්ධන මිලදී ගැනීමට දිගු පෝලිම්බල රැඳී සිටින ආකාරය දක්නට ලැබුණා. දෙන සැප නම් වැඩන්නේ කතා කරලා හොඳම සැප තමයි සුපිරි වෙලාවෙම තියන්නේ මේ ආන්නේ කරපු අපරාධිටලා. කොළඹ නගරයේ අවට නගරවලට සෑහෙන ප්‍රමාණයකට ඩීසල් හා පෙට්‍රල් බෙදලා තිබුණා. අදත් ඒ රාය 11 වෙනකම් බෙදුම් කටයුතු කර අදත් අද උදේ 6 ඉඳලේ බෙදුම් කටයුතු කරගෙන යනවා. තීන්දුවක් අරගත්තා කොළඹ නගරයට හැමදාම උදේට සෑම ෂෙඩ් එකකටම ඩීසල් බවුසරයකුයි පෙට්‍රල් බවුසරයකුයි අරින්න. ඒ වගේම හැන්දෑවේ 2-3 වෙනකොට තව වාරක් එකට අරින්න. තව සතියක් හමාරක් යනකොට මේක සුදා. මොකද තවමත් අපි මොනවා කිව්වත් අවශ්‍ය ප්‍රමාණයට වඩා ගබඩා කිරීම කරගෙන යනවා.